අයිබෝන් සුබ දැසනක් අද ජූලි මාසේ 11 වෙනිදා බ්‍රහස්පතින්දා බොහොම ශක්තියකින් ජවයකින් අද දවස ආරම්භ කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම මම මේ කිව්වනේ හොඳ ජවයකින් දවස ආරම්භ කරන්න කියලා. මම මෙහෙම කිව්වට ඒ ජවය ශක්තිය කිසිම දෙයක් නැතුව මුළු ලෝකෙම කඩා වැටුණා වගේ දවස පටන් ගන්න උදවියක් අපි අතර නැතුවාම නොවේ. අන්න ඒ අයටත් ඒ වගේම තමයි ජවයකින් ශක්තියකින් දවස ආරම්භ කරන්න කැමති අයටත් තව තවත් ඒ ශක්තිය වැඩි වෙන්න හොඳ කතාබහක් එක්ක තමයි අද බ්‍රහස්පතින්දා නුගසෙවන අපි ආරම්භ කරන්නේ. අපේ පළමු හෝරාව ඔබ දන්නවා අරුත්බර හෝරාව තුළ කාන්තා ඔබව අභිප්‍රේරිත කරන්න අපි බොහෝ සෙයින් උත්සාහ ගන්නවා. ඉතින් ඒ නිසා මං පුංචි කතාවක් කියන්නම්. මට හිතෙනවා අපි මේ අද දවසේදී කතා කරන්න ඉන්න මාතෘකාවට මේ කතාව රුකුලක් වේවි කියලා. මේ වෙනකොට ලෝකයේ පුරා බොහෝ දෙනෙක් දන්න හඳුනන කාන්තාවක් ගැන මේ කියන්න හදන්නේ. ඇය ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ 1912 ජනවාරි 1 වෙනිදා උපත ලැබූ තිමක්කා කියන කාන්තාව. ඇය මේ වෙනකොට වයස අවුරුදු 107ක් පමණ ජීවත් වෙනවා. ඇය මේ තරම්ම ලෝකේ ජනප්‍රිය වෙන්න හේතුව තමයි මුල් කාලේ ඇගේ ජීවිතේ මුල් කාලේ කතා කරොත් ඇය ගොඩක් ජීවිතෙන් පරාජිත වූ කාන්තාවක්. පරාජිත වෙන්න ප්‍රධානතම හේතුව තමයි ඇයට ඇගේ ගම්මුන් නෑදෑ හිතවතුන් හැමෝම නිග්‍රහ කරා ඇය වඳ කාන්තාවක් කියලා. දරුවෙකු හදන්න බැරි කාන්තාවක් කියලා. නමුත් ඇය වැටුනේ නෑ. ඇයට දරුවෙක් හදන්න බැරි වුණත් ඇය සිය දහස් ගණන් දරුවෝ හැදපු මවක් තරමටම අද ලෝක පූජිත ඒ රටේ පූජිත කාන්තාවක් වෙලා තිනවා. හේතුව තමයි ඇය ඇගේ දෑත සහ මනස ප්‍රයෝජනයට අරගෙන ඇගේ දෑතින් රුක් රෝපණය කරන්න පටන් ගත්තා. මේ වෙනකොට කාන්තාරයක් වගේ තිබ්බ ඇගේ ප්‍රදේශය ඇය බොහොම සශ්‍රීක සුන්දර ප්‍රදේශයක් බවට පත් කරන්න ඇගේ දෑත සහ මනස උපයෝගී කරගත්තා. මේ නිසාම ඉන්දියාවේ පද්මශ්‍රී සම්මානය පවා මේ තිමක්කාට හිමි වුණා. මේ කතාව මම ඔබට කිව්වේ අපිට දෙයක් නෑ කියලා අපි ජීවිතේ කඩාවට ගන්නවට වැඩිය අපි ඇතුලේ සැඟවිච්ච යම් කිසි කුසලතාවයක් දක්ෂතාවයක් තියෙනවනම් අපිට ඒ දේ හරියට හඳුනාගෙන ජීවිතේ ඕනෑතරම් දුර යන්න පුළුවන්. ඕනෑතරම් දුර යන්න ඉඩකඩ අවකාශ තිබෙනවා. කවුරුවත් අපිව වළක්වන්නේ නෑ. අපිම තමයි අපිව වළක්වගන්නේ. ඉතින් මම මෙන්න මේ කතාව කිව්වේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම කාන්තාවන් තුළ තියෙන ශක්තියින් පිළිබඳව. කාන්තාව ඔබට ශක්තියක් තියෙනවද කියලා මම ඇහුවොත් ඔබ කල්පනා කරයි මොන වගේ ශක්තියක් ගැනද මේ කතා කරන්නේ කියලා. ගැහැණු පිරිමි සංසන්දනය කරනකොට කායික ශක්තිය අතින් නම් පිරිමියා ඉදින් ඉන්නවා. නමුත් මානසික ශක්තිය අතරින් කාන්තා ඔබ තමයි හැමදාමත් ඉදිරියෙන් ඉන්නේ. ඒ ශක්තිය හඳුනා ගැනීම තුළ තමයි ඔබට ඉදිරියට යා හැක්කේ. ඒ නිසා අපි අද මේ ගැන කතා කරනවා. අර මම මුලින් පොරොන්දුනා වගේ පැයක් පුරාවට කාන්තාවන් සතු මානසික ශක්තියින් හඳුනා ගැනීම තුළ ඇය ලබන ප්‍රතිලාභ සහ ඇයට ළඟා වෙන්නට පුළුවන් අරමුණු ඉලක්ක මොනවද කියලා අපි අද දවසේදී කතා කරනවා. ඒ වෙනුවෙන් වටිනා අදහස් එකතු කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අද දවසේදී. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආයුර්වේද වෛද්‍ය ශාන්ති කුලතුංග මහත්මිය ආයුබෝවන් ඔබතුමිය පිළිගන්න අනුගසවනට, සමුද්‍රදේවි බාලිකා විදුහලේ විශ්‍රාමික විදුහල්පතිනිය වසන්තා සරෝජනී රණසිංහ මහත්මියත් අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා ආයුබෝවන් ඔබතුමියට. මම මේ ප්‍රශ්නේ මුලින්ම යොමු කරනවා වසන්ත මහත්මිය ඔබට. කාන්තාවන් සතුව ඇත්තටම ශක්තියක් තියෙනවද? ඔව්, කාන්තාව දැන් අර ඔබතුමිය කිව්ව වගේ පිරිමින්ට වඩා කාන්තාව කායික ශක්තිය වැඩි කියලා කියන්න බැහැ. කායික ශක්තිය නම් පිරිමින් වැඩි. නමුත් මම දන්න විදිහට කාන්තාවන්ට විශාල මානසික ශක්තියක් තියෙනවා පිරිමින්ට වඩා. විශේෂයෙන්ම විඳ දරා ගැනීමේ ශක්තිය කියන කුසුලා ගැනීමේ ඕනෑම දුකක් සතුටක් දෙකම දරා ගැනීමේ ශක්තිය වැඩි මගේ අත්දැකීමෙන් නම් කාන්තාවට පිරිමින්ට වඩා. එතකොට දැන් අපි හඳුනා ගන්න ඕනේ මේ ඇයට මේ තියෙන මානසික ශක්තිය මොන වගේද කියන එක. ඔබතුමියගේ අදහස් මේකට එකතු කළොත්. ඇත්තටම ඇන්දලි, කාන්තාවන්ට විශාල මානසික ශක්තියක් තියෙනවා. දැන් කාන්තාවක් තමයි මේ මවක් වෙන්නේ ඇත්තටම දරු ප්‍රසූතියේදී ඇය විශාල වේදනාවක් උහුලන්න පුළුවන් කාන්තාවක්.
පිරිමියෙකුට නම් ඇත්තටම ඒ තරම් විශාල වේදනාවක් උහුලීමේ හැකියාවක් නැහැ. මේ මානසික ශක්තිය නිසා මේ වේදනාව උහුලන්නට මෙන්නේ ලෝකයේ තියෙන දරුණුම වේදනාවන් තුනක් තියෙනවා. ඒ දරුණුම වේදනාවන් තුනක් තමයි එකක් තමයි හෘද රෝගීන් තැති වෙන වේදනාව. අනිත් එක තමයි ওই වකුගඩුවේ ගල් මේ මුත්‍රා ගල් නිසා ඇති වෙන වේදනාව. අනිත් එක තමයි දරු ප්‍රසීතියේදී ඇති වෙන වේදනාව. ඒ වේදනාව දරා ගැනීම හැකියාව කාන්තාවකට තියෙනවා. ඉතින් ඒ තරම් විශාල වේදනාවක් දරා ගැනීමේ හැකියාවක් තියෙන කාන්තාවකට පිරිමියෙකුට වඩා හොඳ මානසික ශක්තියක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් පිරිමියෙක් මේ උපමා කරන්නේ ගසකට, කාන්තාවක් උපමා කරන්නේ වැලකට. වැලක් පොඩි සුළඟටත් එහෙමයි වැනෙනවා. මේ ගසක් එහෙම නැහැ, නොසෙල්ලී තියෙනවා. නමුත් මහා විශාල කුණාටුවක් ආවන් පස්සේ ගහ කඩාගෙන වැටෙනවා. නමුත් වැල ඒ සෙලවි සෙලවි තියෙනවා. ඒ කියන්නේ කාන්තාවකට හොඳ ශක්තියක් තියෙනවා ඕනෑම අභියෝගයකදී නොසැලී ඒකට මුහුණ දීමේ හැකියාව කාන්තාවකට. අන්න ඒ ශක්තිය තියෙනවා කියන එක දැන් පැහැදිලි. නමුත් අපි මේක හඳුනා ගැනීම කියන තැනදී ප්‍රශ්නයක් මතුවෙනවා. කොහොමද අපි මේක හඳුනාගන්නේ? හැම කෙනෙකුටම මේ ශක්තිය තියෙනවද? ඉතින් මේ ලෝකයේ ඉපදුන හැම කෙනාටම හැමෝටම මොකක් හරි විභව ශක්තියක් තියෙනවා. ඒක තමයි දැන් පාසල් කාලේ ඉඳලාම අපි මේ නූතන අධ්‍යාපන ක්‍රමෙනුත් හැම වෙලෙම බලන්නේ ළමයින් තුළ ඇති වෙන්න තියෙන විවිධ දක්ෂතා ඉලිගන්වන්න තමයි මේ අධ්‍යාපන ක්‍රමයත් හදලා තියෙන්නේ. ඉතින් කොයි විදිහෙන් ගියත් මේ එකම සම්ප්‍රදායට ගණිතය විද්‍යාවයි පුළුවන්කම නෙවෙයි මේ දක්ෂතාවය කියන්නේ. ළමයි තුළ විවිධාකාර වූ අපි හිතුවේ නැති දැන් අර පහුදේස ලංකාවේ ළමයි අභ්‍යවකාශයට එම කරේ ඒ මොන විදිය දක්ෂතාවයක්ද? නිසා විවිධ දක්ෂතා තියෙනවා. දැන් සමහර වෙලාවට ඉතාම සියුම් ලස්සන නිර්මාණ කරන්න පුළුවන් හැකියාව සමහර කාන්තාවන්ට තියෙනවා. ඒගොල්ලන් අපි හිතුවේ නැති විදිහේ මේ විදිහට ඒ වගේ දක්ෂතාවයන් තියෙනවා. නමුත් ඒ වඳුන ගන්න එක පාසල් යන වයසේදී තියෙන එකක්. නමුත් ගෘහිණියක් වෙච්ච, වැඩිහිටි කාන්තාවක් වෙච්ච කෙනෙක් තමුන් පාසල් ගියා හෝ නොගියා හෝ පාසල් නොගියයි සමහරවිට ඊට වැඩිය දක්ෂතා ඇති වෙලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ තිබුණ දක්ෂතාවේ තිබිලා තියෙන ඇතුලේ ඒක එලි ගන්නවන පොඩි අවස්ථාවක් ලැබුණ ගමන් ඒක එළියට ඇවිත් ඒක දීර්ඝකාලීනව ඒක ඉහළටම යන එහෙම උන් තරම් චරිත අපි දන්නවනේ. ඒ වගේ මේ ශක්තිය තමුන් තුළ තමුන් දැන් රැකියාවක් කරත් හැම වෙලේම සමාලයට සමාන දැන් ගුරු වෘත්තිය ගත්තොත් ගුරුවරු අතරේ කොච්චර වෙනස්ද ඒ මේ එක එකිනෙකාට ඒකිනේ සමාලයට එකම උපාධිය ගත්ත ගුරුවරු එක ගුරුවරේ විශාල දක්ෂතාවයක් තියෙන කැපිපෙන ඒ දක්ෂතාවය නිසා අන්තිමට රස්සාවෙන් උත්තස් වෙලා ගීල ලොකු ටියුෂන් පන්ති උද්දාගෙන මහා විශාල ව්‍යාපාරික කාන්තාවක් වෙලා තියෙනවා. නමුත් ඒ හා සමාන මරිස්කොලේ ඉන්න ගුරුවරේ ඒ තරම් එහෙම එකක් නැහැ. මොකද එයාට අර ඒ තමුන්ගේ විෂය පිළිබඳ තියෙන දැනුම ඉදිරිපත් කිරීම ඒකෙන් ජනප්‍රියකම ඒක අනිත් අයට බෙදා දෙන්නේ කොහොමද ඒ කියන දක්ෂතාවය තියෙන. ඒ නිසා ඒ එකම විෂය ඉගෙන ගත්තත් එකම විශ්වවිද්‍යාල එකම පාඨමාලාව ඉගෙන ගත්තත් උදාහරණයකට ගත්තොත් මම ආර්ථික විද්‍යාවේදී ගෞරව උපාධියක් කරේ ඒ කාලේ බැංකුවට යන්නේ කියලා. මම බොහොම අකමැත්තෙන් ආණ්ඩුවෙන් රස්සාවල් දෙන නිසා දුන්න මේ රුපියල් 250 පත්වීමට ගුරුපත් වීමට තනින් තනින් දුෂ්කරතාවන් වලින් ඉඳලා ඉන්නකොට ඉතින් මේ තියෙනවනේ දැන් ගුරු වෘත්තියට ආවනම් ඉහෙලට යන්න තියෙන කොට තමයි විදුහල්පති විභාගෙ ලිව්වේ. ලිව්වේ එකපාරමයි පළවෙනි පාරම 300 ලකුණු 280 ලැබෙන පළවෙනි පාස් වුණා මම. ඒ ඉතින් දැන් එතකොට මාර්ගයේත් එක්ක ඉඳපු තව කොච්චර ඉන්නවද ඇව්වත් එහෙම එළියන් අනේ ඔය වැඩකුත් නැහැ. අනිත් ඒක ඕවා කීපාරක් ලියන් දුවට ගිහලා හරි කරදරයි වැඩ වැඩි. දින දිනචරියාව වෙනස් කරන්න වෙනවා, යූට් වැඩි වෙලාව ගත කරන්න වෙනවා. ඒව සැබෑව. නමුත් ඉතින් ඒ එකට එකම තිබුණත් එකම දේ තමයි කෙකිනාගේ තියෙන දක්ෂතාවය කියන්නේ තමුන්ගේ තියෙන සිතුවිලි අනුව තමයි ඒක කාර්යක්ෂමතාවය. දැන් මේ අපි මේ දක්ෂතාවය කියන ශක්තිය කියන එක කාර්යක්ෂමතාවයනේ. එකම පුද්ගලය දෙන්නෙක් ගත්තොත් දෙන්නගේ කාර්යක්ෂමතාවේ දෙකක්. එකම ගණිත ගුරුවරයා තමයි මේ ගණිත ගුරුවරයා මුළු කොළඹද ලංකාවද නැති වෙන බලන්න අද ඉන්නේ ඔය කවුද සමාජලට ඒගොල්ලොත් ගණිත උපාධිය ගත්ත ගුරුවරු. එයා සමානම ගුරුවරු ඉස්කෝලේ ඉන්නවා. ඕ ඒගොල්ලන්ට එමුද යාරිය අරක දියුණු කරගෙන තියෙනවා. ඒක يعني ඒ පාඩම ඉගෙනුවත් ඒකත් තමුන්ගේ ශක්තිය බොහොම ඉදිරියට ගන්නට
ඒක කටයුතු කරන තව කෙනෙක් නිකන් ඇවිල්ලා ඔය පාඩම කියලා දීලා යනවා. ඉතින් ළමයිගේ භාෂාවෙන් කියනවනම් හිටියත් නෑ වගේ තමයි කියලා කියන්නේ. ඉන්නවා හිටියත් නෑ වගේ, ආවත් නෑ වගේ. හැබැයි තමන්ගේ ලකුණ සටහන් කරලා යන බොහොම අල්පයයි. අනේ තමයි කෙනෙක් එක විනාඩි 10ක් කතා කරාම පුදුමාකාර ආකර්ෂණයක් එනගට. මොකද යාළඟ තියෙනම එක කරගන්න ඕනේ කියන හැඟීම. හොඳම උදාහරණය තමයි දැන් මේ ගුරු වෘත්තියට එන කීයෙන් කී දෙනාද විදුහල්පතිවරයෙක් හෝ වරියක් වෙලා විශ්‍රාම ගන්න කියන එක. ඒ එතනත් පාවිච්චි වෙන්නේ තමන්ගේ චින්තනය සහ තමන්ට ඉලක්කයක් තියෙනවා කියන එක නේද? විදුහල්පති නෙමෙයි අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළටම යන්න පුළුවන්. අධ්‍යාපන ගුරු වෘත්තියට ආවම අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වෙනකන් යන්න පුළුවන්. අපේ කාන්තාව හිතාගෙන ඉන්නේ මේක මේ ඔය පිරිමි අයට තමයි ඕවා කරන්න පුළුවන්. ඒගොල්ලන්ට මේ ගෙදර දොරේ ප්‍රශ්න ගැටලු නැහැ. අපි මේ හැමදේම මේ කලමනාකරණය කරගන්න ඕනේ. ඒ නිසා ඒගොල්ලෝ කරගත්තාවේ. එහෙම අකාරීන ගතියක් තියෙනවා. හැබැයි දැන් ගොක් ශාස්ත්‍රීය අය එහෙම ඉදිරියට එනා ඉන්නවා. නමුත් බොහෝ වැඩි පිරිස තවමත්තර එකම තැන රැඳී සිටින උනන්දුව උත්සාහය ඉහළට එනකොට මම කිව්වේ දැන් ගුරුවරයෙක් වුණාම එයා සමහර කෙනෙක් නම කිව්ව පමණින් ඉස්කෝලේ දන්නවා ඒ මිස්ව. ඒ සමහරලාට එයා සෞන්දර්ය ගුරුවරු බලන්න. දැන් මේ එකට ඉන්න ගුරුවරුන්ගෙන්නේ අපි නිකන් නම් කිව්වට දැන් ওই දීපිකා පිරදර්ශන ඒත් ගුරුවරු. ඉතින් ගුරු වෘත්තියේ ඉන්න ගම ඒ ගැන මම තා බාහිර වැඩ කොච්චර කරනවද? මේ එකටම සෞන්දර්ය විශ්වවිද්‍යාලෙ පිට වෙච්ච තව කී දෙනෙක් ඉන්නවද? ඒගොල්ලන්ට හොඳ හැකියාව තියෙනවා, හොඳ කටහඬ තියෙනවා, ඔක්කොම තියෙනවා. නමුත් ඉස්කෝලේ සංගීත ගුරුවරයා වෙලා එතනින් එහා මොකුත්ම නොකර තමයි ඉස්කෝලේ මොකක් හරි කරන්න කිව්වත් ඒකත් ගානට ෂේප් එකේම කරලා ඉතින් අර තමුන්ගේ අර හැකියාව ඉදිරියට ගන්නට උනන්දුවක් නැති අය ඉන්නවා. ඉතින් ගෘහිණියත් එහෙම තමයි. ඔය අපි කතා කරේ අධ්‍යාපන ශාස්ත්‍රය ගැන. දැන් මම මේ 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 මාතෘකාවත් එක කතා කරනකොට ශාන්ති මහත්මිය ඔබගේ ජීවිත කතාව තුළත් එහෙම හොඳ සංදිස්ථාන තිබෙනවා. ඔබ ඔබේ ශක්තියින් ප්‍රයෝජනයට ගත්ත. ඔබ පශ්චාත් උපාධිය කරන්නේ අන්න ඒ වගේ අවස්ථාවක. ඇත්තමයි අංජලි. විශ්වවිද්‍යාලයක ආචාර්යවරියක් කතිකාචාර්ය තනතුරක් ලැබුණොත් අපිට තියෙන මේ සීමාවාසික කාලයක් තියෙනවා. ඒ කාලය ඇතුළතදී අපි පශ්චාත් උපාධියක් අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතුයි අපේ ශාස්ත්‍රයට අදාළව. නැත්තම් ඉවත් වෙන්න ඕනේ. දැන් මම බැඳෙන කාලේ වෙනකොට මම දැන් අවුරුදු 25ක් 26ක් සම්පූර්ණ කරන්න ළඟයි මේ කතිකාචාර්යවරියක් විදිහට. ඒ කාලේ වෙනකොට 1993 වසරේදී අවුරුදු 5ක කාලයක් තිබුණේ. දැන් නම් ඒක දික් කරලා තියෙන අවුරුදු 8ක කාලයක් දක්වා. ඒ අවුරුදු 5 ඇතුළත පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන්න ඕනේ. ඇත්තටම මම මේ ඒ වෙනකොට විවාහ වෙලා මට දියණියන් දෙදෙනෙක් හිටියා. මගේ පශ්චාත් උපාධියම විශ්වවිද්‍යාලයට වැඳිනකොට මේ ඒ කාලේ වෙනකොට මං පරිවාස කාලේ වෙනකොට ඒ කාලෙදී මට කොහොම හරි පශ්චාත් උපාධිය කරන්නම වෙනවා. ඒ නිසා මං ඒකට යා යුතුමයි. පශ්චාත් උපාධිය ලංකාවේ මට කරන්න අවස්ථාවක් නැහැ. මොකද ආයුර්වේදයේ සම්බන්ධ පශ්චාත් උපාධි කරන්න ඉන්දියාව තමයි තියෙන එකම රට. එකම විකල්පය ඒක. හැබැයි ඊතරම ඔබට අතාරින්න තිබුණා. ඔව්. දැන් වෙන කෙනෙක් නනම් හුඟක් වෙලාවට මේ දරුවොත් ඉන්නවා, දරුවෝ දාලා මහත්තයා දාලා මේ හැමදේම දාලා කොහොමද යන්නේ කියලා හුඟක් අය හිතනවා. නමුත් එහෙම නෑ. මම උත්සාහයෙන් ධෛර්යවන්තව මම හිතුවා මම කොහොම හරි යනවා පශ්චාත් උපති. ඒකට අපිට නිකම්ම හම්බ වෙන්නේ නෑ. ශිෂ්‍යත්වයක් ගන්න ඕන අපිට ශිෂ්‍යත්වයෙන්. ඉතින් මම මේ විවෘතව තියෙන ශිෂ්‍යත්වයට ඉල්ලුම් කරලා පොදු රාජ්‍ය මණ්ඩලයේ ශිෂ්‍යත්වයක් මට ලැබුණා. මේ පශ්චාත් උපාධිය සඳහා මම බරණැස හින්දු විශ්වවිද්‍යාලයේ අවුරුදු 3ක MD ආයුර්වේද පශ්චාත් උපාධිය ලබා ගන්න ගියා. ඒ වෙනකොට මගේ ලොකු දුවට අවුරුදු 3යි, චූටි දුවට මාස 11ක් වගේ වයස මම පිටත් වෙනකොට. ඇත්තටම මේක ඉතාම අමාරු අවස්ථාවක්. ඒ හැඟීමක් දැනෙනවා. ඒ පිටත් වෙන අවස්ථාව කියන්නේ අම්මෙක් විදිහට දරුවෙක් දාලා යනවා කියන එක හරි මේ විශාල මේ අපහසුතාවය. නමුත් මගේ ස්වාමි පුරුෂයා ඉතාම හොඳ කෙනෙක්. ඔහු හුඟක්ම ධනාත්මකව හිතන කෙනෙක්. මේ එයා මට කිව්වා ඔයා කිසි දෙයකට බය වෙන්න එපා, මේ ඔයා යන්න. මගේ අම්මා හිටියා, මගේ අම්මත් ඒ වගේමයි. මගේ අම්මයි මහත්තයයි කිව්වා අපි දරුවෝ බලාගන්න, කිසි දෙයකට බය වෙන්න එපා, ඔයා ගිහිල්ලා ඔයාගේ වැඩේ කරගන්න හරියට කිය. ඉතින් මම මේ පිටත් වෙලා ගියා. මේ
පළවෙනි අවුරුද්දේ ඇතුළත මම ඉගෙන ගන්න ගමන් එහෙදි වැඩ කටයුතු කරලා මගේ අම්මත් දරු දෙදෙනාත් මහත්තයත් තුන්දෙනාම වර්ණසට ආවා. වර්ණස ඒගොල්ලොම අවුරුදු එකහමාරක විතර කාලයක් එහි ගත කළා. ඇත්තටම ඒක හරි සුන්දර අත්දැකීමක්. ඒ අපහසුවෙන් ගියා වුණත් ඒ ගත කරපු කාලේ බොහොම සුන්දරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ කියන්නේ ලොකු දුව පාසල්ලකට රටේ යවන්න පුළුවන් වුණා. මගේ චූටි දුව මේ මම එයාට අකුරු කියවන්න කරන් ගියේ බුද්ධගයාවේ බුදුහාමුදුරුව බුදු වෙන ඒ බෝරුක මුල තියෙන වජ්‍රාසනේ ළඟ. ඉතින් කොයිතරම් නම් ඔබ ඒක මේ සුභවාදීව හිතනවාද ජීවිතේ දිහා ආපහු හැරිලා බලනකොට එදා ඒ ශක්තියින් ප්‍රයෝජනෙට ගත් එක ගැන ඔබට මොන වගේ සතුටක්ද? මට ඇත්තටම ඒ ගැන හරිම සතුටුයි. ඒ වගේම මම පශ්චාත් උපාධිය සම්පූර්ණ කරලා ආවා. මේ මගේ විෂය සම්බන්ධව ඒ පශ්චාත් උපාධියේ බර්ණස හින්දු විශ්වවිද්‍යාලයෙන් ලබාගත් ආචාර්යවරු ලංකාවේ දෙන්න ඉන්නේ මමත් ඇතුළු. එතුමගේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරියක් ඉන්නවා. එතුමේ මමයි විතරයි තවමත් ලංකාවේ ඉන්නේ ඒ පශ්චාත් උපාධිය සහිත. කොයිතරම් සතුටකින්ද අද ඒ ගැන කතා කරන්නේ. ඔබගේ මව බොහොම ආදර්ශමත් කාන්තාවක්. අපේ මේ අද මේ අපි කතා කරන ශක්තියින් කියන මාතෘකාවට ඇය ගැන කතා නොකරම බෑ කියලා මට හිතෙනවා. වැලවත සෙන්ට් ක්ලෙයාර්ස් විදුහලේ විදුහල්පතිනිය වශයෙන් ඇය සේවය කරා. ඇය බොහොම අසීමිත ශක්තියින් සහිත කාන්තාවක් කියලා මට හිතෙනවා ඔබේ කියපු කතාවලින්. ඔව්, දැන් මගේ අම මේ අන්තිමට විශ්‍රාම ගත්තේ වැල්ලවත්ත ශාන්ති ක්ලෙයාර්ස් බාලිකා ප්‍රාථමික අංශයේ විදුහල්පතිනිය විදියට. ඉතින් මම පුංචි කාලේ ඉඳලා දන්නේ අපේ අම්මයි තාත්තයි දෙන්නම් විදුහල්පතිවරු. ඉතින් මම විදුහල්පති වෙලා විභාගේ පාස් වෙනකොට මගේ අම්මා ජීවත් වෙලා හිටියා. මං සතුටෙන් කෑ ගහලා කිව්වෙත් මමත් විදුහල්පති වුණයි කියලා. ඉතින් මගේ අම්මා මට ඉන්නේ එක ළමයයි. මට එක දරුවා ඉන්නේ. මගේ අම්මා අපි ළමයි අටක්. ඉතින් අපි ළමයි අටක් එක්ක අම්මා විදුහල්පතිනියක් විදියට මං දන්න විදියට මම වගේම බොහොම සැර වැඩ කටයුතු පිළිවෙලට ගන්න පිළිවෙලට ඇඳලා කරලා ස්කූල්ට ගිහිල්ලා ඔක්කොම කොහොම කරාද මට හිතාගන්න බෑ. අපි අට දෙනෙක්වත් බලාගෙන කොහොමද මට එක්කෙනෙක් බලාගෙන මම වැඩට ඒගොල්ලොත් නවත්තගෙන තමයි මගේ කාර්ය ටික කරගත්තේ. අපේ අම්මා මහා පුදුමාකාර ශක්තියකින් අපි සේරටම උගන්වනවත් එක්ක. මම උසස් පෙළ පන්ති ඉගෙන ගන්න කාලෙත් එකම එක විෂයක් විතරයි අම්මා ටීචර් කෙනෙකුට කියලා කියන්නේ. සිංහලත් අම්මා උගන්වන්නේ, බෞද්ධ සංස්කෘතියත් අම්මා උගන්වන්නේ. අම්මා පුහුණු ගුරු මහත්මිය. අපි සේරගෙම අධ්‍යාපනය ගැනත් බලමු. ඒගොල්ලන්ට මහා විශාල මම එකයි කිව්වේ අතීතයේ කාන්තාවන්ගෙන් ගන්න තියෙන සම්ප්‍රදායික පාඩම් එදා කාලේ ගෘහිණියව බලන්න කොච්චර අපිට වගේ යන්ත්‍රයේ සූත්‍ර මැෂින් තිබුණාද. මං අද කාර්කේ යන්නේ මගේ අම්මගේ බස් එකේ. මගේ අම්මගේ බස් එකේ මගේ තාත්තා ප්‍රින්සිපල්ලාගේ පුෂ් බයිසිකලේ නාවියම්න මහරජ ඉස්කෝලේ. මං අද කොහොමද කාර්කේ වුණාට එයත් කෝටු රජුරු වගේ බොම් පෞරුෂත්වයන් ඉඳපු විදුහල්පති කියන්නේ මේ පාසුකම් තිබුණ පළියට මේක හරියන්නේ නැහැ. ඒගොල්ලනුත් මහා දුකක් විඳ බව ඇස් දෙකට කඳුළු වෙනවා මතක් වෙනකොට. ඒගොල්ලෝ කොහොම දුක් විඳින්නේ නැද්ද අපි මේ අද විඳින සැප පාසුකම් එක්ක. ඒගොල්ලන්ට එහෙම සැප පාසුකම් තිබුණේ නැහැ. ඒගොල්ලෝ මගේ අම්මයි තාත්තේ අපි උපාධිධාරීන් හත් දෙනෙක් බිහි කළා තියෙනවා. හත් දෙනෙක් එකම එක්කෙනාට උපාධියක් ගන්න බැරුණේ මගේ පවුලේ. ඒ හත් දෙනෙක් උපාධිධාරීන් බිහි කළා තියෙනවා. ඒගොල්ලන්ට මොනවද තිබුණේ ලොකු ශක්තිය? මොන තිබුණ එකම දේ තමයි මහා විශාල චිත්ත ශක්තියක් තිබුණා. මහා විශාල ධෛර්යයක් තිබුණා. නොපසුබට උත්සාහයක් තිබුණා. අතෑරියේ නැහැ. අතාරින්නේ නැහැ. කොච්චර දුකිනේ. පළවෙනි එකනයි මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මගේ අයියා තමයි පවුල දෙන්නෙක්වත් එකපාර විශ්වවිද්‍යාලේ. දෙන්නෙක්වත් දෙන්න විශ්වවිද්‍යාලේ පඩිපෙළ වගේ අවුරුදු දෙකෙන් දෙකට අපි ඉන්නේ. එතකොට දොස්තරලා ඉන්නවා මගේ පවුලේ මිනින්දුරෝ ඉන්නවා ඉංජිනේරුවෝ ඉන්නවා. එතකොට අපේ අම්මලා සිංහල පුහුණු ගුරුවරු. මොකද ඒගොල්ලන්ට මහා විශාල ශක්තිය මේ උස්සලා තියන්න උස්සන්න ඕන මේ බර උඩට ගෙනියන්න ඕන ගෙන. මට නම් එහෙම එකක් ඇත්තටම මට නම් බෑ. මට ඒ කීයටවත් ඒක බෑයි කියලා මට හිතෙනවා. මට ඒ පැරණි ඇයට තියෙන ඕනේ කොච්චර තනියෙන් යුවා එතකොට කෑම වේලවල් ගැන බැලුවා. මට වැඩි ආගමික වැඩවල මහා පුදුම විදිහට මගේ අම්මා නිරතුරුවම දැන් මේ අද කාලේ දෙමෝපියෝ නම් මැසිවිලි නගන්නේ මේ ආර්ථිකෙත් එක්ක අපිට හරි අමාරුයි. මේ දරුවෝ එක දරුවෙක් නැත්තම් දෙන්නෙක් හදාගෙන එහෙමනේ. ඒ කාලේ එහෙම ආර්ථික සරදමක් උනේ නැද්ද? ඒයි මම දන්න විදිහට අර පිරිමැස්ම කියන එක. මොකද දරුවෝ අට දෙනෙක්නේ. ඉතාම හොඳයි. අපේ අම්මා ඉස්සර මට කියපු වචන මට කියන්නේ ඉතාම හොඳයි. ඉතාම හොඳින් කළා. අපිට
අපිට පෙන්වෙන්නේ නැහැ ඒගොල්ලන්ට යමක්කම තියෙනවා. බැලුවම ඒගොල්ලන්ගේ තියෙන දේවල් දීලා අපි සේරටම ඉඩ කඩනුත් දීලා තමයි කරේ. නමුත් මේ දැන් ඉන්න වගේ පෙන්වෙන්නේ නැහැ අපිට මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා එහෙම කියලා. අපිට පෙන්වීම මට හැමදාම මගේ වැඩිමල් අක්කගේ අක්කා ඉහෙලද අක්කගේ ගවුන් තමයි හදලා දෙන්නේ. හරි අපිට නැති බැරුව කන්න බොන දුන්නේ අපේ තාත්තා බයිසිකලේ බඩු පටවගෙන එන්නේ කන්න මේ දැන් ඉන්නවට වැඩි ඉහෙල විදිහට. නමුත් ඒ බොහොම අර පිරිමැස්මේ බොහොම බොහොම අත්‍යවශ්‍ය දේවල් විතරක් කරලා අනවශ්‍ය දේවල් බැහැර කරලා හරි සුන්දර ලෙස පවුල කලමනාකරණය කරලා තියෙනවා නේද? දැන් ඇත්තටම හරිම මට තාම මතකයි අපේ තාත්තා හවසට එනකොට අපි ආස මාතර බ්‍රෝඩ් බේකරි පාන් අරන් ගිහලා බටර් ගාලා පාන් ගාලා කෙසෙල් ගෙඩි කාලා හවසට තේ බොනවා. අපේ ගෙදර හවසට තේ බොන දෙයක් හදනවා. දැන් මේ ගෙවල් වල එහෙම කරනවා කොහොමද අම්මා එහෙම කරේ කියලා මට හිතාගන්නත් බැයි. අද මොනෝ කඩෙන් බිස්කට් එකක් ගිහින් බිස්කට් එකක් දී මම හිතෙනු කාල කලමනාකරණයම කොහොම කරගත්තනේ. අපේ ගෙදර මාතර ගෙදර මාර ලස්සනයි මල් වවල මල්හාමි කියන අපේ අම්මට ඉපැත්තේ ඒ කුයි වෙලේ දරුවටකුත් හදාගෙන මල්හාමි කියලා අන්වර්ථ නාමයකනුත් හඳුන්වන්න තරම් මල් වවන්න විදුහල්පතිනියක් වෙන්න මොකක්ද ඒ ශක්තිය කියන එක තමයි අපි හඳුනගන්න ඕනේ. මම අපි නිදාගන්න ගියාම අපේ අම්මා නිදාගන්න ගිය බව මම ඉස්සර දැනගන්නේ අපේ අම්මා පිරිත් කියන නාන්නම් ඇඳට ගිහිල්ලා කියලා දැනගන්න පුළුවන් අන්න ඒකෙන් තමයි පිරිත් කියන සද්දෙන්. මමත් අදත් මමත් ඒක කරනවා. අපේ අම්මා නිදාගන්න ගිය බව දැනගන්න පුළුවන් පිරිත් කියන සද්දෙන් තමයි අපේ අම්මා ඇඳට ගිය බව දන්නේ අපි දන්නේ. ඉතින් එහෙම දැන් අද එහෙම ධෛර්යවත් කාන්තාවෝ දකින්න නැහැ. එදා ඒගොල්ලෝ හරි වෙහෙසක් තියෙන ඇති. ඉතින් ඒගොල්ලන්ට ඒක නිසා මේ ඔය දැන් කියන විදිහේ සෝබන වැඩ නැහැනේ. ඉතින් දැන් හුඟක් මේ සමාජයේ තියෙන්නේ වියදමත් ඔක්කොම හුඟක් දේවල් අනවශ්‍ය වියදම්නේ. ඒගොල්ලෝ කාලයත් කලමනාකරණය කරගෙන මුදලුත් කලමනාකරණය කරගෙන චිත්ත ශක්තිය ධෛර්යය මෙහෙම කරගෙන පවුලත් හොදගෙන ඒ මම අදත් හැම වෙලේම කියන කවදාවත් අපේ අම්මා වගේ කෙනෙක් නම් වෙන්න හිතන්නත් බෑ කියලා හරියටම මම දුක් විඳිනවා දැක්කෙත් ඒක දුක එයාට දුකකුත් නෙමෙයි. සමහර විට මේ කතා අහගෙන ඉන්න තවත් ඒ ශක්තිය සංගවිලා තියෙන කෙනෙකුට ඒ ශක්තිය ඉදිරියට අරගෙන තවත් එවැනිව මමක් වෙන්න තවත් එවැනිව විදුහල්පතිනියක් වෙන්න මග හසර විවර වෙන්න පුළුවන්. ඉතින් ලොකු නම් අපේ අම්මා කියන්නේ මමත මම මොන රජින වගේ කියලා. ඉතින් දැන් ඉන්නවනේ කතා කරුත අමුදුරුව කෙනෙක් එක දරුව ටිකේ විස්තරය කියන්නේ. ඉතින් යාන්ති අවසාන කාලේ එයා එහෙම ලොකු සතුටින් ඉතින් එයා සැප විඳ අපි රසවල් කරලා ඒත එයා ඒ අර ඵලය භුක්ති විඳින කාලේ ඉතාමත් රසවත්නේ. ශාන්ති මහත්මිය අපි මේ කතා කරේ එක්තරා යුගයක් ගැන. දැන් ඔබ දෙපළ ඒ අධ්‍යාපනය හදාරපු යුගය ගැන. දැන් වර්තමාන ශිෂ්‍ය පරපුරක් එක්කනේ ඔබ ගනුදෙනු කරන්නේ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්. අපි උදාහරණයක් විදිහට ඒ නියැඳිය ගමු. මේ අය තුල ඔබ දකින ශක්තියන් මොනවද? එදත් එක්ක සංසන්දනය කරනකොට නම් අද ඉන්න පරපුර ගත්තාම ඒ ශක්තියට වඩා ගොඩක් අඩුයි කියලා මට තේරෙනවා. හුඟක් වෙලාවට අපි ශිෂ්‍යෝ කාලේ අපි විශ්වවිද්‍යාල ඉගෙන ගන්න කාලේ අපි පාඩම් කරපු විදිය අපි එදිනෙදා දෙන දේශනවලට යනවා සහභාගී වෙනවා ප්‍රායෝගික කටයුතු වලට යනවා එදිනෙදා වැඩ කටයුතු එදාම පාඩම් කරනවා. අපි හිටියා ගෲප් එකක් යාළුවෝ කොම කට්ටිය එකතු වෙලා අපි හන්දෑවට පාඩම් කරනවා. දැන් අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙනවානේ අපිට ශ්ලෝක හැම පාඩම් කරන්න ඒවා අපිට කටපාඩම් කරන්න ඕන අනිවාර්යයෙන්. ඉතින් ඒ වගේ දේවල් අපි එකතු වෙලා කට්ටිය පාඩම් කරනවා. පාඩම් කරලා ඉතින් විභාගවලදී අපිට වාචික පරීක්ෂණ තියෙනවා. වාචික පරීක්ෂණවලදී අපිට හරිය ලේසි උත්තර දෙන්න. මොකද අපි හොඳට පාඩම් කරලා තියෙන්නේ. ඉතින් අද වාචික පරීක්ෂණයකට දරුවෙක් ආවම අපිට ඒ වෙනස හොඳට තේරෙනවා. හුඟක් අය කියන දෙයක් තමයි මේ අනේ මැඩම් ශ්ලෝක මතක හිටින්නේ නැහැ. මේ ඒ වගේ ගොඩක් අපි ඒ වෙලාවේදී එතකොට හැම වෙලේම මේගොල්ලන්ට කියන්නේ ඒ දරුවනේ එහෙම හිතන්න එපා. Tamanට පුළුවන් පාඩම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. උත්සාහ කරලා බලන්න පාඩම් කරලා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ ඒක මතක තියාගන්න. මේ හුඟක් අය දැන් අය බලන්නේ බොහොම කෙටි ක්‍රමනේ. ඉක්මනට විභාගයේ කිට්ටු වෙනකොට තමයි පාඩම් කරන්න පටන් ගන්න. ඔය හුඟක් මතක තියාගන්න දේවල් මේ අද හන්දෑ පාඩම් කරලා හිට උදේට මේ මතකෙන් හුඟක් දේවල් දෙන්න අපහසුයි නේද? හුඟක් දේවල් අමතක. මතකේ අපි මතක තියාගැනීමේ ක්‍රම තියෙන අපි අධ්‍යාපනය ලබනකොට කාලයක් තුනේ යම්කිසි ප්‍රමාණයක් අධ්‍යාපනයේ මතක තියාගන්න. ආයුර්වේදයේ එක ශ්ලෝකයක් තියෙනවා ආචාර්යාත් පාද මාදත්තේ පාදං ශිෂ්‍යං සොමේද්‍යා පාදං සබ්‍රහ්මචාරීභ්‍යක් පාදං කාලං ක්‍රමේණච කිය. අපි ගුරුවරයාගෙන් ඉගෙන ගන්නේ හතරින් එකයි.
ඊළඟට තව ගුරු තව හතරෙනිකක් අපි ඉගෙන ගන්නවා තමන්ගේ සෝත්සාහේ මහන්සි. ඊළඟට තව හතරෙනිකක් ඉගෙන ගන්නවා අපි තමන්ගේ යාළු මිත්‍රාදීන්ගේ. ඊළඟට අන්තිම හතරෙනික අපි ඉගෙන කාලය ඕනම දෙයක් මතක තියාගන්න. ඒ විදිහට තමයි අපි ඇත්තටම දැන් හුඟක් අපේ මේ නව පරපුරේ අය ඒ විදිහට අර පාණම් කරන ගතිය මතක තියාගන්න ගතිය එහෙම හුඟක් අඩුයි වගේ පේනවා. ඉතින් අපි හුඟක් ඒ දරු දැරියන්ට කියන දෙයක් තමයි දැන් අපි ආයුර්වේද අධ්‍යාපනය කියන්නේ දැන් අනිත් අධ්‍යාපන වගේම මේ හුඟක් හොඳට පාඩම් කරන්න ඕනේ. ඒ පාඩම් කරලා ඒ ගැඹුරු දැනුමෙන් තමයි ඉදිරි මේ වෛද්‍ය කර්මයේ කටයුතු ප්‍රායෝගික කටයුතු ඒවා හොඳින් කරගන්න පුළුවන්. එන්නේ දැනුම හොඳින් ලබා ගත්තොත් පමණයි. ඒ නිසා වසන්ත මහත්මිය මේ දැන් ඔබත් එදා ඒ අත්දැකීම් එක්ක වගේම වර්තමාන පරපුර එක්කත් ඔබට හොඳ අත්දැකීම් තිබුණා. මොකද පාසලේ ගුරුවරුන් මව්වරුන් දරුවන් මේ හැම කෙනෙක් එක්කම ඔබ හොඳට කටයුතු කරපු කාන්තාවක් නිසා ඔබ දකින වෙනස මොකක්ද මේ නව පරපුර තුළ? ඒ අය මේ ශක්තියින් පාවිච්චි කරනවද? මම මේ කිව්වට වැඩිය මම නම් හිතන්නේ අපේ කාලට වැඩිය හරියට දක්ෂ ළමයි දැන්. දැන් නම් ඒ කියන්නේ පහේ පන්තියේ ළමයා දන්නව මම 10 පන්තියේ දන්න තරම් දේවල්. ඒත් ඒ මොකද මේ අපි හිත මේ වගේ රූපවාහිනී තිබුණෙත් නැහැ, මේ වගේ අන්තර්ජාල තිබුණෙත් නැහැ. ඒ අතින් දැනුමින් බොහොම ඉහළයි තුනේ පන්තියේ ළමයා දන්න දේවල් හුඟක්ම වැඩි. දැනුම හරියට ලබා ගැනීමේ ක්‍රමත් වැඩි. ළමයි ළඟ පුදුමාකාර විදිහේ දැනුම තියෙනවා දැන්. දැන් ඒකට නම් අනිවාර්යයෙන්ම අභියෝග කරන්න බැරි තරම් තියෙනවා. අධ්‍යාපන ක්‍රමයනුත් ඒක ළමයින්ට සලසල දීලා තියෙනවා, පරිගණක මම වගේ. ඒවයි මගින් ඉතින් අනිත් පැතිවලින් අපි තරම් සදාචාරය සම්ප්‍රදාය ඒව නැති වෙන්න පුළුවන්. නමුත් දැනුම පැත්තෙන් හුඟක් ඉහළකමක් තියෙන දැනුම ලබා ගැනීම අවස්ථාවන්වලුත් වැඩි. ඇරියට ඔපචුනිටි වැඩිනේ. අපිට ඔහොම ටියුෂන් ගන්න තිබුණෙත් නැහැ, අපිට ඔහොම කම්පියුටර් තිබුණා, අපිට එකක්වත් තිබුණ නැහැ. ටීචර් කියපු එකයි අර දාපු රේඩියෝ එකයි අර වෙන මොකුත් තිබුණේ නැහැ. මුදල් නම් හුඟක් අවස්ථා වැඩි. විද්‍යාත්‍යන්තර අධ්‍යාපනය ලබනද ඕ ලෙවල් ෆේල් වුණත් තව කරන්න ජාති තියෙනවා. අපිට ඕ ලෙවල් ෆේල් වුණොත් ගෙදර බත්තු යන්නම තමයි වෙන්නේ. දැන් එවැනි අවස්ථාවක් නැහැ. මම මේ දැන් ඊයේත් කතා කරා, මේ දැන් අර ඕ ලෙවල් අසමත් වෙච්ච ළමයි දාලා පාසල්වල දෙන ඒගොල්ල මාස ගානින් දැන් දාලා තියෙන ඕල් ටෙක්නිකල් කොලෙජ් වලට. ඉතින් එතකොට ඒ ළමයා දැනට දවසට රුපියල් 500 පඩියකුත් අරගෙන ප්‍රායෝගික වැඩකුත් කරනවලු. එයාට තුන ග්‍රැෆික් ඩිසයින් මහන්න එහෙම ගෙතර ඊළඟට ඒ පැත්තෙන් රස්සාවකටත් යමු කරනවලු. ඉතින් ඉස්සර නම් ඕ ලෙවල් අවස්ථාවක් තමන්ගේ ශක්තිය හඳුනගන්න. ඉතින් දැන් අපි ඒ ළමයින්ගේ ශක්තිය ධෛර්යය අර ඒව තියෙන එක උද්දීපනය කරගන්න අපි නොහිතන තැන්වලට ළමයි ගිහිල්ලා තියෙනවා හිතුවේවත් නැති මේ තැන්වලට අදාහගන්න බැරි විදිහට. කාන්තාවක් විදිහට ඔබේ ශක්තියින් හඳුනා ගැනීම තුළ ඔබට යා හැකි තැන ගැනයි අපි මේ කතා කරන්නේ. අපි කතා කරමින් සිටියේ කාන්තාවන් සතු ශක්තියින් හඳුනා ගැනීම තුළ ඔබට ළඟාවිය හැකි ඉලක්ක අරමුණු සම්බන්ධයෙන්. සමාජීය වශයෙන් ආර්ථිකමය වශයෙන් ඔබට බොහෝ දේවල් ළඟා කරගන්න පුළුවන් කියන කාරණාව පොඩ්ඩක් ඇඟිල්ලෙන් ඇනලා මතක් කරන්නයි මේ සූදානම. ශාන්ති මහත්මිය මම ඔබට යොමු වෙනවා. මේ ගොඩක් වර්තමාන සමාජය තුළ අපේ කාන්තාවෝ අපි අහන දකින දෙයක් තමයි වෛද්‍යවරියන් පවා තම වෘත්තිය අතහරිනවා, මට මේ දේවල් කළමනාකරණය කරගන්න බෑ, මට මගේ දරුවෝ අතහරින්න බෑ, පවුල අතහරින්න බෑ, එනිසා මං ඉගෙන ගත්ත දේ මගේ වෘත්තිය මේ වටිනා වෘත්තිය මං අතහරිනවා. ඒ තීරණය ගත්ත අය ගොඩක් ඉන්නවා. ඇත්තනම අංජලි ඇත්තනම ඒක හරිම කනගාටුදායක කාරණයක්. මේ වෛද්‍ය විද්‍යාලයට ලංකාවේ ඇතුළු වෙනවා කියනක කොච්චර අමාරු දෙයක්. කීයෙන් කී දෙනාටද හම්බ වෙන්නේ? තාම සුළු ප්‍රමාණයකට හම්බ වෙන්නේ. ඊළඟ ඉංජිනේරු පීඨයට ඇතුළු වෙනවා කියන එක කොච්චර අපහසු දෙයක්ද? මම දන්න මගේ එක මිතුරියක් ඉන්නවා. ගැය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨෙන් මේ පිටවෙච්ච කාන්තාවක්, ඉංජිනේරුවරියක්. නමුත් ඇයට සිදු වුණා ඇයගේ පවුල රැක බලා ගන්න රැකියාවෙන් අයින් වෙන්න. ඒක නම් යම්කිසි හේතුවකුත් තිබුණා. ඇය ඉතාමත් ධෛර්යවන්ත කාන්තාවක්. නමුත් එයාගේ සැමියා විදේශ රැකියාවක් කරන නිසා දරුවන් රැක බලා ගැනීමට එයාට අයින් වෙන්න සිදු වුණා. සමහර වෛද්‍යවරියන් ඉන්නවා මේ රැකියාවෙන් අයින් වෙනවා, මේ එක දරුවයි ඉන්නේ.
දරුව ගොඩකුත් නැහැ. එක දරුවයි ඉන්නේ. සමහරලාට ඒ දරුව බලා ගන්න අම්මා සහ තව මේ උදව්වට අයත් ඉන්නවා. ඒත් රැකියාවෙන් අයින් වෙන අවස්ථා තියෙනවා මේ ඊ පොඩි දෙයක් නිසා. ඇත්තටම මේ එයාට විශාල සේවයක් වෛද්‍යවරියක් මම විශාල සේවයක් රට කරන්න පුළුවන් කෙනෙක් කාන්තාවක්. දැන් අපේ කාන්තාවන් ගොඩක් වෙලාවට හිතන් ඉන්නවා මේ ශක්තියන් කියන එක වටේපිට ලැබෙන්න ඕනේ. අම්මගෙන් ලැබෙන්න ඕනේ, සැමියාගෙන් ලැබෙන්න ඕනේ. මේ අයගෙන් මේ ශක්තිය ලැබුණොත් තමයි මට ඉස්සරහට යන්න පුළුවන්. මෙහෙම මේ දැන් ඔබතුමියත් කියනවා ඔබතුමියට සැමියා මව උදව් කරා කියලා. ඒ දේවලුත් වැදගත් තමයි. නමුත් ඒ දේවල් නැතුව නැගී සිටපු අයත් ඉන්නව නේද? ඒ දේවල් නැතුව උනත් නැගී සිටින්න පුළුවන් අය ඕන තරම් ඉන්නවා. දැන් මේ මම දන්න එක්තරා මේ කාන්තාවක් ඇයගේ සැමියා රැකියාවක් කරලා ඇය රැකියාවක් කළේ නැහැ. දරු දෙදෙනෙක් හිටියා. හදිසි සැමියා මිය ගියා. මේ කාන්තාව කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. එයාට වෘත්ති අධ්‍යාපනයක්වත් කිසිම දෙයක් තිබුණේ නැහැ. නමුත් එයා දැනගෙන හිටියේ කෑම හදන්න විතරයි. එයා ඊට පස්සේ පටන් ගත්තා සුළුවෙන් කෑම හදලා මේ ඒවා අලවි කරන්න පටන් ගත්තා. කරගෙන ටික 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 ඒ ව්‍යාපාරය අදිවුණු කරලා දරු දෙන්නටත් ඉතාම හොඳින් ගැන්නුවා. උගන්නලා එයා ව්‍යාපාරික කාන්තාවක් බවට පත් වුණා. ඇගේ අර සැඟවිලා තිබ්බ ශක්තිය මතුවෙලා ආවේ ඒ වගේ විශාල කඩාවැටීමකට පස්සේ. හුඟක් කාන්තාවන්ගේ එහෙම කඩාවැටීමක් ඇති වුණාම විශාල නැග්මක් එක දියුණුවට වැඩිය තැනකට යන්න පුළුවන්. දියුණු වෙන්න පුළුවන්. මෙන්න මේ ගැන ඔබතුමියගේ අදහස මොකක්ද? ඒ කියන්නේ දැන් ඒ කඩාවැටීම තුල හිටියට වඩා හොඳ තැනකට යන හොඳ Javaක් එනවද? ඔව් දැන් මේ මං කිව්වනේ කාන්තාවට ඕන විඳ දරාගෙන ඉමේ ශක්තිය තියෙනවයි කියලා. ඉතින් බොහෝ වෙලාවට ඔය දැන් එහෙම ගත්තොත් අපේ මම දැකලා තියෙන මට අත්දැකීමක් තියෙන හුඟක්ම තියෙන්නේ ස්වාමි පුරුෂයා මිය ගියොත් කාන්තාවක් ඉන්න පවුලක ඒ පවුල නම් කඩාවැටෙනවා අඩුයි මම දැකලා තියෙන. හැබැයි අම්මා මැරුණොත් තාත්තා ඉතුරු වෙද්දී නම් බොහෝ වෙලාවටම ඒ පවුල අමාරුයි කාගෙවත් පිළිසරණක් නැතුව ගන්න. මොකද පිරිමින්ට ඒ ශක්තිය නැහැ ඒ තරම්ම. කාන්තාවක් නම් ඒක කොහොම හරි ඉඳ දරාගෙන ඊට පස්සේ දැන් මගේ ඉස්කෝලේ හිටියා ඒ තරුණම ටීචර් කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා මහත්තයා නැති වෙලා තවමතන දැන් බලන්න ඕනේ තනිකර ඉංග්‍රීසි මැදින් මහ පුදුම විදියට ළමයි දෙන්න හදාගෙන ඉන්නතිව ගැනන්ත චරිත තියෙනවා. දැන් අප රෞතමී කිව්වනේ අපි අම්මලා තාත්තලා කවුරු හරි උදව් කරන්න ඕන කියලා. දැන් අපේ ලංකාවෙන් ගිහලා විදේශ රටවල ඉන්න ගෑනුවර කොහොම අම්මලා තාත්තලා කවුද? බොහෝ වෙලාවට මෙහෙන් දැන් යන්නේ අම්මලා ළමයි බලාගන්න තමයි. ඒ අම්මලා හුඟක් වෙලාවට තනියම තමුන්ගේ ළමයි දෙකේ ආයකේ දාලා රස්සාවත් කරලා ඒ කරනවා. ඒගොල්ලෝ දැන් මට මේ ළඟදී මගේ සාකච්ඡාවක ඉඳ පිටරටින් ඉගෙන ඇයි මැඩම් කිව්වේ නැත්තේ හොඳම අම්මලා ඉන්නේ පිටරට කියලා. මොකද ඒගොල්ලන්ට ළමයි බලාගන්න නැනීලා නෑ. පඩියට වැඩිය ගාණක් දෙන්න ඕනේ නැනි. මෙහෙනම් බලාගන්නයි ඉන්නෝ. අපිට එහෙම බලාගන්නයි නෑ. අපිම තමයි බලාගන්නේ කියලා. ලංකාවේ හිටියනම් අපිත් කවුරුට වැඩට නම් ළමයි බලාගන්න දීලා ටිකක් හරි නිදාසෙ ඉන්නවා. ඔන්න උතන්දී තවත් හොඳ කාරණාවක් ඉස්මතු වෙනවා. දැන් මේ ගෙදර ඉන්න කාන්තාව, ගෙදර ඉන්න මව සහ රැකියාවට යන මව මේ දරුවන්ගේ වෙනස ඔබ හොඳට දැකලා තිනවා. ඔබ මට ඒ ගැන මේ වැඩසටහනට කලින් කතා බහේදී කිව්වා. මම නම් දැකලා තියෙන්නේ ගෙවල් වල ඉඳලා ළමයි බලාගන්නේ කියලා නැවතෙන උගත් ඇටතේ සාමාන්‍ය ගෘහිණියන්ගේ දරුවෝ. එහෙනම් ඉතින් ඉතාම හොඳ පිළිවෙලට තමුන්ගේ ළමයි වැඩ ටික ගැන සොයලා බලන්න පුළුවන්. එයා දරුවෝ වෙනුවෙන්ම ගෙදර නැවතිලා ඉන්නේ කෙනෙක්නේ. එහෙම මම නම් එහෙම දැකලා නැහැ. රස්සාවට යන අම්මලා කොහොම හරි හැන්දෑවට ඇවිල්ලා එයාපු ඇඳුම පිටින්ම හරි ළමයින්ගේ ගෙදර වැඩ ටික ගැන හොයලා බලලා සොයලා බලලා කරනවා. නමුත් දෙක සංසන්දනය කරවුතින් අර ගෙවල් වල ඉන්න අම්මලත් උදේ එක්කෝ දුරක ඉඳලා ළමයාත් එක්ක ඉස්කෝලේ ඇවිල්ලා එක්කෝ ළමයා වෑන් එකට දාලා දවල් වෙනකොට ළමයා පන්ති ගෙනියන්න ඕන නිසා එයා 10 11 12 වෙනකොට නගරෙට ඇවිල්ලා ඊට පස්සේ ළමයාත් එක්ක එතනින් ගිහිල්ලා එතනින් පන්ති ගිහිල්ලා රැට කන්න කඩේ මොනවත් හරි අරගෙන ගිහිල්ලා උදේ ගන්න අය තමයි ඉන්නේ. ආයෙත් උදේට පුළුවන් නම් මගේ මොනව හරි ළමයාට කඩෙන් කන්න අරන් දීලා ඒගොල්ලන්ට ළමයින්ට පෝෂදායි ආහාර වේලක් හදන්න. ඉතින් ගෙදරින් අම්ම කෙනෙක්නේ. ඒක දකින්නක හුඟක් අඩුයි. ඒගොල්ල සමාල්ලාවට කාලේ වැඩි නිසා කාලේ කළමනා කරන ගන්නේ දන්නේ නැහැ. අරගොල්ලන්ට තියෙන කාලේ සීමිතයිනේ. ඉතින් එතකොට ඒ බැලුවම ඒගොල්ලන් ඒ නැවතුණයි කියලා ඒකෙන් ඒතරම් ඵලදායීතාවයක් වෙලා නැහැ. හොඳ අඩු ගානේ හොඳ පෝෂදායි ආහාර වේලක්වත් ළමයින්ට දෙන්න. එහෙම බැලුවොත් අම්ම රස්සාවක් කරන්නෙත් නැහැ.
හැබැයි ළමයින් එහෙමත් නැහැ. ළමයින්ගේ පිරිසිදුකමත් නැහැ. ගෙදර වැඩ පිළිවෙලට කරගෙන ඉන්නෙත් නැහැ. දැන් අද කාලේ මේ තවත් විලාසිතාවක් බවට පත්වෙච්ච කාරණාවක් තියෙනවා මේ උයන්ද බෑයි කියලා කියන්නේ. ඔව්. මේක වයස අවුරුදු 16 17 ඉඳන්ම මේක මවගෙන් එනවද කොහොමද දන්නේ නැහැ. නමුත් මේ අපේ කාන්තාවන් මේක විලාසිතක් මේක ට්‍රෙන්ඩ් එකක් කියලා අපි කියනවා. ඔව්. ඒක ඉගෙන ගන්න උනන්දුවකුත් නැහැ. මේ ඇයි මෙහෙම වෙන්නේ? අපේ කාන්තාව හොඳට මේ හොඳට ඉගුම් පිහුම් කටයුතු මෙහුම් ගෙතුම් මේ සියලු දේත් එක්කම බොහොම දක්ෂ කාන්තාවන් වෙච්ච කාන්තාවන්නේ. මගේ අත්දැකීම මොකද? දැන් ඔය උයන්න බෑයි කියන කාන්තාව මම කිව්ව උත්තර පිටරටකට ගියාම මොකද වෙන්නේ? උයාගෙන කන්නේ නැද්ද? කවුද එන්නේ අරවිල දෙන්නේ? කවුද දෙන්නේ? එතකොට ඕන හැටියට කොහොම හරි කරගන්න. ඔය වගේම තමයි මේ මම දැකලා දෙන අත්දැකීමක්. දැන් ඔය ගුරුවරුන්ට අපි කියනවනේ මෙතුමි කියන වගේ මොකක් හරි පුහුණුවක් තියෙනවා එන්නේ පුහුණුවේ දවස් දෙකට වීකෙන්ඩ් එකට අනේ එන්න විදිහක් නැහැ කරන්න විදිහක් නැහැ. මම කියනවා දැන් හෙට මම කියනවා ඔයාලට දවස් තුනකට ඉන්දියාවේ පුහුණුවට යන්න දෙනවයි කියලා. එතකොට ඔයා මේ දැන් මට ඉන්න නෑනේ කොලේ පුරවන්න ඉල්ලනවනේ ඉන්දියාවේ යන්න. එතකොට අර දරුව පවුල කන්නේ කොහොමද? එතකොට කොහොමද ඔයන්නේ? බෑයි කියනවද? මේ ලංකාවේ තියෙන පුහුණුවේ මං විදුව ගුරුවරු පුහුණු වීමේ වැඩසටහනක් තිබුණ නිමාඩු දවසක එදාට එන්න බැරි කියලා දහසකුත් එකක් තියෙනවා. මං කියන ඔය පුහුණුව ගෙනියන්නේ හෙට ඉන්දියාවේ යන්නේ කියලා කිව්වොත් ඔය යනවනේ. එතකොට ඒ ඔයාගේ තුවන ඌමනාවත් එක්ක වැඩපිළිවෙල සකස් කරගැනීමේ කමද තියෙන්නේ අරක මගාරින තියෙන්නේ. ඒක පුළුවන් උයන්නේ කියලා. දැන් ඒත මේ තරුණ ළමයි ඕස්ට්‍රේලියාවේ යවුණු අම්මලා යනවා උයන්නේ. ඒගොල්ලෝ කන්නේ නැද්ද? ඒගොල්ලෝ කනවා. ඒගොල්ලෝ උයා ගන්නවා. ඊ අභියෝගයට මුහුණ දෙන්න ඕනනේ. දැන් මේක දැන් මෙහෙ අම්මල හැම ඉන්න නිසා ඉතින් එතකොට කියනවා අනේ උයන දැන අපේ දුව කවදාවත් බලඳක් අල්ලලා නැහැ පිහිය අල්ලලා නැහැ. එහෙම කියලා ඉතින් පිහිය අල්ලන්නේ නැති එකේ වැරද්ද ඉතින් කාගේද? ඉතින් පිහිය අල්ලන්නේ නැතුව අද පිටරටවල ජීවත් වෙන්න බෑනේ. විවාහ වුණාට පස්සේ ඊළඟට ඒ අම්මටම තමයි ගිල්ල දෙන්නේ. ඉතින් ඒ නිසා ඒවා තමයි චැලෙන්ජ් එකක් බාරගෙන කරන්න ඕන වැඩනේ. මං කිව්වේ අර චැලෙන්ජ් එක ඉස්කෝලේ දවසේ උදේ හවිල්ලා පුහුණුවට එන්න බැරි එක්කෙනාට ඉන්දියාවේ යන්න කිව්වම චැලෙන්ජ් එක අරන් යනවනේ වෙලෙම. ඒක උයාගෙන කරන්න බැරි එක්කෙනාට එහෙම තැනකට ගියාම උයාගෙන කරනවා. මේ ඒව ඔක්කොම මේ අපි මේ දැන් මගේ වචන නම් ඉවරයි. සෝබන කතා. තවත් වැදගත් තැනකට එන්න ඕනේ. මේ 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 කතාබහේදී තවත් විශේෂ දෙයක් අපි සඳහන් කළ යුතු දෙයක් තමයි ශාන්ති මහත්මිය මේ කාන්තාවන් තමන්ගේ ශක්තියෙන් දුර්වල කරගන්නේ මොන වගේ තැන්වලදීද? මොන වගේ හේතු කාරණා නිසාද? ඇත්තටම හුඟක් වෙලාවට කාන්තාවන් හැමෝටම ශක්තියක් තියෙනවා. ඒ ශක්තියින් සමහර අය ඒව ඉස්මතු කරලා අරගෙන දියුණුව කරා යනවා. සමහර අය මේ තියෙන ශක්තියින් මේ දුර්වල කරගන්නේ ඒගොල්ලන්ගේ ඍණාත්මක සිතුවිලි තමයි ඒකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඔව් ආකල්ප. මට බෑ. මට මේ 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 දේ කරන්න බෑ. මට කරොත් හරියයිද දන්නේ නැහැ. මේක වැරදිද දන්නේ නැහැ. ඒ වගේ ඍණාත්මක සිතුවිලි දැන් විශ්වවිද්‍යාලයට කරන්නේ බෑ. මේ සමාජ අධ්‍යක්ෂක ඇසුරෙන් අපේ කාන්තාවන් තුළ මේ ඉරිසියාවත් පුංචිට තියෙනවා. මේකත් එක්තරා හේතුවක් නේද? ඇත්තටම මේක තමයි නරකම දේ. දැන් ඔය කියනවනේ මේ ඉරිසියාව, වෛරය, ක්‍රෝධය, පලිගැනීම වගේ දේවල් අපේ වෛද්‍ය විද්‍යාවේ සලකන්නේ ඒවා මානසික මේ තත්ත්ව කියලා. ඒ කියන්නේ මානසික මේ රෝග ඇති වෙන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනකොට. එතකොට මේ හැම වෙලෙම අපි කතා කරන්නේ නිරෝගී වෙන්න නම් මිනිස්සෙක්. ඒ කියන්නේ හොඳ නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න මනසේ තියෙන ඔය ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම වගේ දේවල් අපි නැති කරගන්න ඕනි කියලා. ඒ එහෙම නැති කරගත්තොත් තමයි අපි නිරෝගී කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඕකර හොඳ ශ්ලෝකෙකුත් තියෙනවා. ලෝභ, ශෝක, බය, ක්‍රෝධ, මාන, වේගාන් විදාරයිත්. නෛර්ලජ්‍ය, ඊර්ෂ්‍යා, තිරාගාණං, අවිද්‍යායාශ්ච බුද්ධිමාන්. බුද්ධිමත් මිනිස්සයා විසින් මේ වගේ දේවල් පාලනය කරන ලෝභ, ශෝකය, බය, ක්‍රෝධය, මානය, ඊර්ෂ්‍යාව, අතිරාගය, මේ නිර්ලජ්ජිත බව, ඒ ඔක්කොම මනසේ ඇතිවන වේගයන් විදිහට තමයි අපි සලකන්නේ. ඒ කියන්නේ අපේ මානසික ශක්තිය හීන කරන්න පුළුවන්. ඉතාම තදින් බලපාන මානසික ශක්තිය හීන කරන්න. එතකොට ඒ වගේ දේවල් පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා කෙනෙකුට
දියුණු කරා යන්න. ඒ වගේම අපේ නිරෝගීමත්ව ජීවත් නිරෝගීකම කියන එක හුඟක්ම පරමලාභේනේ නේද? උතුම්ම ලාභේ නිරෝගී බවනේ. ඒ නිසා නිරෝගීව ජීවත් වෙන්න, ඒ වගේම ඒගොල්ලන්ගේ ශක්තිය නිස්මතු කරලා හොඳ දියුණුවක් කරා යන්න නම්, ඒ වගේ මානසික ශක්තිය, මානසික මනසේ ඇතිවන ඔය ඊර්ෂ්‍යාව, වෛරය, කෝධ, ඒ වගේ දේවල් අනිවාර්යෙන් පාලනය කළ යුතුමයි. වසන්ත මහත්මිය, ඔබ දකින විදිහට කාන්තාවන් ශක්තියන් හීන කරගන්න, එහෙමත් නැත්නම් දුර්වල වෙන හේතු කාරණා මොනවද? මෙතුමී කියපු එකට මම කියන ශ්ලෝකය නැතිව මම කියන්නේ, අටලෝ දහමට මුහුණ දෙන්න පුළුවන් වෙන්නට ඕන තැනකට යන්නන. ඒ කියන්නේ අඩු ගන්න හොඳ බිරිඳක් වෙන්නත්, අඩු ගන්න හොඳ වෘත්තියෙන් ඉන්නවත්, හොඳ කාන්තාවක් වුණත්, හොඳ මේ සිල්මෑණි කෙනෙක් වෙන්නවත්. සිල්මෑණියන්ටවත් අටලෝ දහමට මුහුණ දෙන්න නැතු ඉන්න බෑ. මේ ලාභ අලාභ ඇසස ඔය ටික සේරම එනවාමයි. අනිත් එක මම දන්න එකක් තමයි, කාන්තාව තමයි වැඩියෙන්ම මොකද්ද අනුන්ගේ දේ හොයන අය. ඒක නේ රේව හොයනකොට කියන්නේ ගෑණි වගේ ඕ අනි කියලා පිරිමින්ටත් එහෙම කියනෝනේ. ගෑණියෙක් වෙන්න එපයි කියන්නේ තර එක එක එක්කෙනාගේ උපදූප හොයන. ඒක තමයි ගෑණුන්ගේ තියෙන ප්‍රධානම ලක්ෂණ. ඉතින් දුර්වලම තමන්ගේ ශක්තිය හොයන්න වෙලාවන්නේ. දුර්වලම ලක්ෂණ ඒකයි. කිසි දවසක මම කියන්නේ අනුන්ගේ දේවල් හොයන්න යන්න එපා. අනුන්ගේ දේ හොයනවා. ඉතින් ඒවට ඒතර තමුණුත් බයයි. ඇයි අර එයා හොයන විදියට මගේවත් හොයලා මටත් ඒව කියයි කියලා. කිසි දවසක ඉදිරියට යන්න බෑනේ. කාගේවත් ඒවා ගැන හිතලා මම හරි දේ කරනවා නම් මට ඒක අවංකව මගේ හිතට විශ්වාස නම් මට සමීපතේම ඒකට අනුබල දෙනවා නම් මං ඒකට කිසි දෙයක්කට බය වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මං සැලෙන්න ඕනේ නැහැ. මොකද මං දන්නවනේ මං හරි දේ කරන්නේ කියලා. උදාහරණයක් මම විදුහල්පතිනේ, මම හරිම නීතිකරුකයි. මම ඉස්සර කියලා මගේ පිටේ පෝස්ටර් ගැහුවා මං ගණන් ගන්න. මොකද මං කරන්නේ හරි දේ බව මම දන්නවනේ. පෝස්ටරේ පස්සේ වැටෙයි මං හරි දේ කරලා ඉවරුණා. ඒක කිව්වා කියලා මං මේ කරන්න හදන හරි පියවර මම නවත්තන්නේ නැහැ. මං 100% විශ්වාසයි මං කරන්නේ ළමයින්ගේ යහපතට හරි දෙයක් පමණයි. ඒක කියනකොට ඔක්කොමලා කවදාවත් අනුබල දෙන්නේ නැහැ. විරුද්ධ වෙන පිරිසකුත් ඉන්නවා. ඉතින් එතකොට අපි ඒක නොකර ඉස්සර පස්සට යන්න බෑ. විදුහල්පති නෙමෙයි ගෙදර ගෘහිණී විදිහටත් එහෙමයි යම් තීරණයක් ගන්න හදනකොට අනේ මේකට අර යම හිම කියයිද මෙහෙම තමුන්ට හොඳටම කරන්න පුළුවන්. ඉතින් ඒකට බයයි, එක එක්කෙනාගේ කතන්දරවලට බයයි, සමාජයට බයයි. සමාජයට බයයි යහපත් දෙයක් කරන්න ඕන. කාන්තාවක් පළවෙනියෙන්ම මම දකින දේ තමයි, මම ළමයින්ටත් සෙම්ලි කියන්නේ කාන්තාවට තමයි ඉදිරියටම යන්න පුළුවන්. මොකද කාන්තාවගේ සුන්දරත්වයේ කාන්තාව සතු ලක්ෂණ ටිකම පෙන්නලා පිරිමින්ට වඩා ඉක්මනට වැඩ කටයුතු හොඳින් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. හැබැයි අර කාන්තාවගේ ඒ සුන්දරත්වයේ ඒ කාන්තාවගේ ගති ලක්ෂණ පවත්තන් යන්නම ඕනේ. ඒක නැති වුණොත් එහෙනම් එයා ඒක බිඳගත්තොත් ඒක හරියන්නේ නැහැ. එයා පිරිමියෙක් වෙන්න හැදුවා. එයා කාන්තාවක් වගේ ඕන තරම් පුළුවන් යහපත් දේ කරන්න හොඳින් කරනවා නම් අර අපවාද වලට බය වෙන්න ඕනේ නැහැ. ඒ අපවාද බොරු වෙනවනේ අන්තිමට. දැන් මේ කාන්තාවන්ගේ ශක්තියන් කියන එකට අනන්‍යතාවයක් තියෙනවා කියලා කියනවනේ. ඒ කියන්නේ දැන් මට තියෙන ශක්තිය නෙමෙයි ඔබතුමියට තියෙන්නේ. දැන් මෙතෙන්දි මට හොඳ උදාහරණයක් මතක් වෙනවා. මගේ එක්තරා මිතුරියක්, ඇය හොඳ ලේකම්වරියක් වශයෙන් සේවය කරලා දරුවා නිසා රැකියාවෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. දෙදෙනාම රැකියාවට ගියොත් දරුවා තනියෙන් කියලා. හැබැයි ඇය ටික දවසක් නිවසේ ඉඳලා කල්පනා කරලා ඇය තීරණය කරා මම මේ කේක් හදන්න පටන් ගන්න ඕනේ. හැබැයි පන්තියකට යන්නවත් කිසිම අවස්ථාවක් තිබ්බේ නැහැ. නමුත් ඇය මේ අන්තර්ජාලයෙන් ඉගෙනගෙන අද මේ වෙනකොට ලංකාවේ ඉන්න බොහොම ප්‍රධාන පෙළේ කේක් නිර්මාණ ශිල්පිනියක් බවට පත් වෙලා තිබෙනවා. ඒ ඇය හඳුනාගත්ත ඒකේ දක්ෂතාවය මොකක්ද කියලා. ඇය මේ වෙනකොට සැමියාට වඩා මුදල් උපයන කාන්තාවක්. ඒ වගේ කාන්තාවන් ඉන්නව නේද? තමන්ගේ දක්ෂතාවය තමන්ට හරියන්නේ මොකක්ද කියන එක හඳුනා ගන්න පුළුවන් අය. තවත් උදාහරණයක් ඔටාර මහත්මිය. උන්තරන් ඉන්නවා ඒ වගේ. ඔනතරන් ඉන්නවා. සමහර වෙලාවට ඒගොල්ලන්ගේ මුල් කාලයේදී ඒ දක්ෂතාවයන් හඳුනාගෙන නැහැ. සමහර වෙලාවට එයා දක්ෂතාවයන් හඳුනාගෙන විශාල කඩාවැටීමකට භාජන වුණයින් පස්සේ ඒගොල්ලන්ගේ හැකියාවන් හඳුනාගෙන ඉදිරියට යන අවස්ථාව ඔනතරම් තියෙනවා. මේ සමහර අය ඉන්නවා මේ විශාල ආර්ථික කඩාවැටීම්,
මානසික කඩාවැටීම් ඒ වගේ දේවල් වලට පස්සේ අධ්‍යාපනයෙන් උනත් බොහොම ඉහළට යන අවස්ථා තියෙනවා. මගේ එක්තරා මිතුරියක් ඇය මේ විශ්වවිද්‍යාලය ගෙන ගන්න කාලයේදී ඔය 88 89 කලබලවලදී ඇයගේ නිවස සම්පූර්ණයෙන් ගිනිබත් වුණා. ඇය මේ ගේ පොත්පත් ඇඳුම් පැළඳුම් සියල්ලම, කියන්නේ යාට කිසිම දෙයක් ඉතුරුන්නේ ඇඳගෙන හිටපු ඇඳුම පමණයි ඇය පවුලේ සියලු දෙනාට මිතුරුනේ. නමුත් ඇය ඒකෙන් අධෛර්යමත් වුණේ නැහැ. ඇය ඊට වඩා හොඳින් යගේ අධ්‍යාපන කටයුතු කරලා ඔබ විශ්වාස කරනවද අද ඒක උතනදී ඉන්නේ කියන එක? අද ඇය බටහිර විශ්වවිද්‍යාලයක රටක විශ්වවිද්‍යාලයක කටිකාචාර්යවරිය, ලංකාවෙත් නෙවෙයි. ඒ තරම් ඒ කියන්නේ ඒ ලැබුණු මේ කඩාවැටීම ඇයගේ ශක්තියින් එළියට ඇවිල්ලා ඇය ඉහළට තත්ත්වයට ඉහළ තත්ත්වයට ගෙනියන්න මේ වසන්ත මහත්මිය අපි අවසාන වශයෙන් කතා කරමු. මේ කාන්තාවන් සතු ශක්තියින් හඳුනා ගැනීම කොයිතරම් වැදගත්ද? අපේ ආදරණීය කාන්තාවන්ට ඔබ දෙන පණිවිඩය මොකක්ද? දැන් අපි ගොඩක් වෘත්තිය කරන අය ගැන කතා කරන්නේ, එහෙම නැතුම් බැලුවොත් ගෙවල් වල ඉන්න ගෘහිණීන් ගත්තු මම කියන්නේ ඒගොල්ලන්ට අපි හසල්ලන්න කතා කරනව නෙමෙයි. තමාගේ ප්‍රමාණයට තමාට මං කිව්වේ අඩුම ගානේ මුකුත් කරන්න බෑ. නම් අද වැඩට කෙනෙක් ගත්තොත් 25,000යි පඩිය. දැන් එහෙම තමුන් ගෘහිණියක් සේවිකාවක් කියලා හිතන්නේ නැතුව මම රස්සා වෙන්නේ නැවතුනේ. එතන මගේ පවුල එහෙනම් මං ඉතාමත් හොඳ පිළිවෙලකට ඉතාම හොඳට මං තැනකට ගෙනියනවා මං දරුවන් වෙනුවෙන්. එතකොට ඒ අර ගෙදර නැවතිච්ච එකේ ඵලය ගන්නට පුළුවන් අඩු ගානේ එහෙමවත් කරොත්. සමහරවිට ඒකත් ප්‍රයෝජනයක් නෑ. මොකද අර ඒ පවුලවත් යහපත් විදිහට ගොඩනැගෙන්නේ නැත්තම් සමහර බොහොම අය රසා වෙනුනේ නැවතිලා අන්තිමට පවුලෙන් වැඩක් වුණෙත් නෑ ඒ රසා වෙන්නේ නැවතිච්ච එක. සමහරවිට රසා එහෙම නැතුව අද වෘත්තියක් නැතුව කරන කාන්තාවකටත් සුළුවෙන් හෝ ආදායමක්. මේ සල්ලිම නෙවෙයි මේ සේරම. සල්ලි ගණනක් හොයාගෙන අනිත් පැත්තෙන් සල්ලි ටික වියදම් වෙලා ඉන්නවට වැඩිය සල්ලි ගණන ඉතුරු කරගෙන ඒකෙන් යහපත් මනා කළමනාකරණයකින් පවුල ගෙන යන එක ස්වාමි පුරුෂයාට ඒක උදව්වක්. මගේ ගෙදර ඉන්න බිරිඳ බොහොම අර පිරිමැස්මෙන් මට එතකොට එයා පරස්සාවට ගියාට වැඩිය මට ඒක ලාභයි කියලානේ හුඟක් අය කියන්නේ. ඒතර ඒක සැබවින්ම ඇත්තම වෙන්න ඕනේ. ඒ කියන කතාව ඇත්තම වෙන්න ඕනේ. සමහරවිට එහෙම නෙවෙයි වෙන්නේ. එයා ගෙදර නවත්තන්නේ මහත්තයා කියන්නේ 25,000ක් පඩිය ගන්නවට වැඩිය හොඳයි. එයා ගෙදරින් එක මට ප්‍රයෝජනයි. මොකද අපිට අර අනිත් වියදම් වලට වඩා ඒතර ඇත්තෙන් මේක එලෙසින්ම ක්‍රියාත්මක කරන්න. නැතුව මේ නිකන් ඉන්න නිසා දැන් ගෙදර උතන වෙදේ තියෙන්නේ කලකලමනාකරණයනේ. එහෙම ගෙදරින් එක් කෙනාට දැන් අපිට මේ පෙන්ෂන් අරගෙනත් විශාල කාලසටහනක් තියෙනවා තවම. ඒ විදිහට කලමනාකරණය කරගත්තොත් ජීවිතේ කාටවත් අපහසු වෙන්නේ නැහැ කියන කාරණාව තමයි අපි මේ මතක් කරන්නේ. කොහොම නමුත් මේ තමන්ගේ චිත්ත ශක්තිය දියුණු කරගෙන මේ කියපු කරුණු කාරණා මේ කතන්දර මේ හැම දෙයක් ඇතුළෙම තියෙන්නේ ඔබට තව තවත් ශක්තිමත් වෙන්න, ඔබේ පවුලේ උදවියත් එක්ක ඉස්සරහට යන්න හොඳ ශක්තියක් ඔබ තුළ තියෙනවා කියන කාරණාව මතක් කරන්නයි අපි උත්සාහ කරේ. අද මේ වෙනුවෙන් ඒ වටිනා අදහස් එකතු කරේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ආයුර්වේද වෛද්‍ය ශාන්ති කුලතුංග මහත්මිය, සමුද්‍රදේවි බාලිකා විදුහලේ විශ්‍රාමික විදුහල්පතිනි වසන්තා සරෝජනී රණසිංහ මහත්මිය ඔබ දෙපළට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරා.